මේ වෙනකොට 800කට අධික පිරිසක් රට දාලා ගිහිල්ලා. දැන් මේ පසුගිය දවස්වල අපේ දරුවෝ උසස් පෙළ විභාගෙ ලිව්වා. මොකද තිබිච්ච ප්‍රශ්නේ උසස් පෙළ ප්‍රතිඵල බලන්න ගුරුවරු කැමති වුණේ නැහැ. ඇයි? ඒ දීලා දීපු ඒ ගාන උත්තරපත්‍ර පරීක්ෂාවට ප්‍රමාණවත් නැහැ කියලා. ඉතින් පස්සේ ඒක ගණන් වැඩි කරලා ඒගොල්ලෝ ගෙන්න ගත්තා. හැබැයි මතක තියාගන්න තව අවුරුදු දෙකකින් උසස් පෙළ ප්‍රශ්න පත්‍රය බලන්න නෙවෙයි මිත්‍රවරුනි උසස් පෙළ ප්‍රශ්න පත්‍රය හදන්නවත් මහාචාර්ය කෙනෙක් ආචාර්ය කෙනෙක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මොකද්ද අපේ දරුවන්ට යන කල? මෙතන තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනය. රටේම දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රතිපත්ති තීරණය කරන තැන. එතන හරිහමම් ආචාර්ය මහාචාර්යවරු නොහිටියොත් රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන සුසිල්ලම්තුමා මොනවා කිව්වත් මේව ක්‍රියාත්මක වෙන්න මහපොළවේ ගුරුවරු නැත්තම් මේව ක්‍රියාත්මක කරන ඒ දැනුමැති අධ්‍යාපනඥයෝ නැත්තම් රට කොහොමද ඉදිරියට යන්නේ? රට ක්‍රමයෙන් මහා මානව කාන්තාරයක් බවට පත් වෙගෙන යනවා මිටෝ. ඒ වගේම රටේ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. අපි ණය ගෙවපු නැති නිසා තමයි අපිට මේ తాවකාලික ජොලියක්, తాවකාලික චූන් එකක් ලැබිලා තියෙන්නේ. මතකද යන්න අපි ණය ගෙවුවේ නැති නිසා. නමුත් අපිට ණය ගෙවන්න වෙනවා. මේ මාසේ අග වෙද්දි මේ තව දින කීපයකින් මුල් අරමුදලේ නියෝජිතයෝ එනවා. ඒ නියෝජිතයෝ ආවම අපිට සිද්ධ වෙනවා මේ මාසේ අග වෙනකොට අපේ ණය හිමියොත් එක්ක එකඟතාවයකට එන්න. මොකද අපේ ණය හිමියෝ අපට අන්තර්ජාතික අධිකරණවල නඩු දාන්න බලාගෙන ඉන්නේ. විදේශ වලින් ගත්ත ණය වලට ඇතමෙක් නඩු දාලා තියෙන්නේ. එතකොට ඒ ආකාරයට අපි මේ ණය හිමියොත් එක්ක එකඟතාවය ඇති කරගෙන ක්‍රියාදාමයකට ගියේ නැත්තම් ඉතාම බරපතල ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා. අනිත් පැත්තේ අපි හැම එකඟතාවයකට ගියොත් අපට ඊපස් ණය ගෙවන්න වෙනවා. ණය වලින් කොටසක් ගෙවන්න වෙනවා. ණය ගෙවන්න නම් අපි ඩොලර් උත්පාදනය කළ යුතුයි. ඩොලර් උත්පාදනයේට අලුත් මගක් අපිට පේන තෙක් මානිකවත් නැහැ මිත්‍රෝනි.